යබෝවන් ඔබෙක්වන්න්නේ ස්වාදෙහිඳ රෝපවාහිනී රත්ත්‍රී නවයිතිහ ප්‍රධහන පුවත් විකාශය සමකින්. ප්‍රථමය පුවත් සිරස්තල. හරුගේ එජාප නායකත්ව සිහිනයත් බොඳවේ. යහපාලනයේ පලිගැනීම සිහිවී රූපවාහිනයේ හිටපු සබහපති හඬා වැටේ. දහ නවයේ හොඳ දේත් අරගෙන අලුත් ව්‍යවස්ථාවක් හදන ආණ්ඩුවේ සූදානම අධිකරණයට අපහස් කිරීම ගැන රංජන්ට එරහි අඩු විභාගයක් අවසන් තීන්දුව ඉදිරියේදී කොරෝනාවට එරෙහි එන්නට ලෝකයා සමගෙන් එක්වින් නිපදවන්න ලෝක සෞඛ්‍ය සූදානමින් එක්1ත් ජාතික පක්ෂ ජාතික ලැස්තු මන්ත්‍රී දුරේ මෙන්ම එම පක්ෂයේ නායකත්ව අර්බුදය ලබන මස පළමු සතිය තුළදී අවසන් කිරීමටයි. එම පක්ෂේ කෘති්‍යාධිකාරි බ්ඩලේ තීරණය කර තිබෙන්න්නේ. පක්ෂ අයිකර අනිල් වික්‍රම සිංහමහතාගේ ප්‍රධනත්වෙන් කෘති්‍යාධිකාරි ණ්ඩලේ අදු රැස්සු අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එක්ස ජාතිපක්ෂ කෘති්‍යාති කාරි මටල් රැසීම සිරිකොතෙක් ස ජාතික පක්ෂ ූලස්ථාන දී පවත් වනා. ජප හිමවූ එක ජාති කයිස්තු මන්්‍ර දුර නම්කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ දිගින් දිකතුම අබුද්ධමත වුණ. ඒ සබන්ධයෙන් මෙතෙක් අවසන්තීරණයක්ින් නොමති අතර, අද රැසූ කෘ්‍යාතිකාරී මණඩලේදී ඒ පිළිබඳ සකච්ඡාවීතිබෙනපා. එසම පක්ෂ නායකත්වය සම්බන්ධීන්ද සකච්ඡා කරතිබෙනපා. පක්ෂ නායකත්වය වෙනස් කළේතු පවච කතාබාක් ඇතිූයේ, රනිල් විකම් සිංහමතා, පක්ෂ නායකත්වෙන් ඉවත්වීමට තීරණය කළ පවච ප්‍රකාශවීමත් සමකයි. ඒත් පක්ෂ යකත්වයට කහිපදෙනකුගේ නම්යෝජ නබනාා මෙ අතර පක්ෂ නායකත්වේ අභියෝගේ පාරගැනීමට සූදා නම් බවට කරු ජැසූරය මහතාද ශේෂ නිවැතියක් නිකුත් කරමින් කියා සිටියා. මෙම අර්බ දහමුවේ නායකත්වෙන්න්ම පක්ෂ ප්‍රතිංවිධන කටයුතු පිළිබඳවද කෘ්‍යධ කාර මන්ලේදී අවදධාන්නේ ජමුක කරනු පවයි පාත්තා අබුණේ කෘ්‍යද කාරි මන්්ු ැස්සි වසානක් සජාතික පක්ෂ නෝජතයන් පක්ෂ මොස්ථනයෙන් පිටවගේ මාධ්‍ය මග හරමින්. ජෝන් මාවා තීරනයක්ත් පුද්‍යාධිගාර මන්ටල එක මතිකව ලබන සත්්තම් මාස මුත්සාතිය අවසන් වෙන්න කලි පක්සේ වෙන්න වට සියලුම් රස් කඩ්ඩික් කරමයි තරුජයිසුරිය මහතාට අරදර මක්කරාද එන හසදින්බේ තරුජයිතුරය මැත්තුම අප ජුගර කෙනෙක් නමුත් එබ පත්ස මාජ්‍යකත්තය. ලහිට අදැන් සසාමාදිෙක් නෙමේ සාමාධයක් නෝල ගෙනෙක්ට පක්ෂේ නිල්තරයක් දරන්න බෑ. ඉසල එතුම පක්ස මාජකත්ත ගන්නඕන ඉට පසතුම කරදයක් කන්න ද එතොට එතුට ආාධනා කනාව බතුමල අද හම තීරයක් ගත්වෙන ම අතර අද පැවි මාති හමකද සමඟගේ ජනබලවේගේ පාර්ලිමින්න්තුමන්ත්‍රේෂා විතන මතාකයා සිටේ එක්සත් ජාතික පක්ෂය නායකත්ව අර්ුදය හමුවේ යලි දෙපිලෙකට පෙදිය ඇතිබයි. අද දෙලක්ෂ හතලිස් නදාහක පාක්ෂික තන්දයක් තියෙන එක්සත් ජාතික පක්ෂය නැවත වාව න ක පල් ෙද දැ න කො ර යසුරයප හිටපු කතාන තුමා ප්‍රකාශය ද්කලදන තුවා පක්ෂ ාරගන්න ස දානන් කියල. ෞග කාල රනි ික් මඇතු පක්ෂනාකත්තු ඉල අස්සුන දැන් යි නතවතතා පක්ෂනාගතය බාගෙන මේ පක්ෂට වින කරන්නේ රනිල් වික්්‍රම සිංහ කියන නායකවරයා. එතුමා කෞරු හරි පටලවාගෙන් මේ පක්ෂය තවදුරට තමන්ගේ බදලයක් විර ග ර. හොතර වෙලා ඉන්න අවශ්‍ය වටවිදාාවතම යදදායික දෙලක්ෂ හතුලිස් නමදදා ද දෙසිය හතලිස් නම නා දීනතු මදන. . හිටපූ නියෝ චමාතය කරුණ අරත්න පරණ විතාාන බහතාට හා රෝපවාහිනි සංස්ථාවේ සේව්‍යයන්තුන් දෙනෙකුට, ලබන මස නවන දා දේශපාලන පළිගැනින් පිළිබඳසස්වා බලන ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ පිණි සිටින ලෙසට සිතාසීනිකුත් කෙරුණා. අසත්‍යය චෝදනානාකමින් හා නීතිය අයතුලෙ සභවිතකරමින්, දේශපාන වශයෙන් පළිගැනීමට ලක් කළ බව පොපසමින්, රූපවාහිණ සංසාවේ හිටපු සභපතිවරයෙක් වූ විමා රබසිංහ මහතා කළ පැමිණල්ලකට අනුවයි සිතාසනිකුත් කරුණ. රෝපවායිනි ංස්ථාවේ හිටපු සභාති විල් රූපසිංග මහතා දේශපාලන පලිකැනීම් කමිසමහමුවේ ඉතා සංවීී වෙබින් හැන්ඩියවූ කඳුලින් ප්‍රකාශ කළේ පරින්නත රාජ්ච සේවකයකන තමා සිය සේවාකාලය තුළ කිසිදු දේශපාලන වර ප්‍රසාධයක්ක්නුවෙන් ප්‍රියාන කළබව. මගේ හැියාව හා දක්ෂාවවමත පමණක් තනතුරු දරූ බවයි ඒමහතා කියයා සිටේ. දේශපාල පලිගනීම් හේතුෙන් තමෙන්ම, පවුලේ සාමජකින් දැඩිලෙස පීරණයට සහ, මානසික කම්පනයට පත් ඇති බව ොමිසමහමුවේ පැවසවා. තම ගුවන් ගමන් බල් පත්්‍රේද අවසිී ඇතිබවින්, වෙදෙස් ගතව සිතින තමදරුවන් සමග සමඳතා පැවැත්වීමට බාතා ඇතිවී ඇතිබවද ඒමහතා කියාසිටයා. තමන්ට සාධාරණය ඉතුකරන ලෙස විමල් රූපසිංග මහතා කොමිස මහමුවේ ඉතා සංවේද විමින් ඉල්ලා සිටයා. මෙ අතර රූපානි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ අලවි සනත් දළුවත් මහතාද යාාපාලන රජය සමේ තමන්ට දේශපාල පිගනිම් සිද වූ බවත මෙම කොමිසමත පමිල් ලක්කිදිරිපත් කළ තිබුණා නිදහස් පහලව ජනාධීපතිවරණ අපේක්ෂිකූ මහිද රජපක්ෂ මතාගේ දැන්වම්, ජාතික රූපායනී විකාශය කිරීම් මුල්රගනමින්, තමන්ට දේශපාල් පලිගනීම් සිද වූ බවයි පමිල්ලිකරුකයා සිටියේ. එයනුව රූපානි ස්ථාවේ හිටපු සභාපති රවිීජා වර්ධන මහචාරය සුනිල් ශන්ත, அල්ලස් සෝ දෂණ කොමෂණ භාවේ ප්‍රධාන පොලිස් පරිීක්ෂක PRG. සුමන්්‍රන මහත්තුරුන්ට සිද්ධයට අදාළව වග උත්තරුණන් ලෙස සපතබර පාලසුවනතා කොමිස මහමුව පෙනීසිත ලෙසට නොතිසිනිකුත් කරුණා. ද නවන ආනුක්‍රම විවසා සංශෝධනය ඉවත්කිරීම හා නොක්කිරීම පිල්මාන්ඳ මේදිනවල විවිධ අදහස් පළවනවා. පක්ෂ විපක්ෂ මාදහස් කිහිපයක් දැන්. නෙන් දෙකගේ ජනවරමක් කිල්ලුවේම කෙටිකාලිනව ධානවිනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න දිගුකාලීනව අව්‍යස්ථාවක් සම්පාදනය කරන්න. යනු අපේ අනිවාරයම ජනවර්මානුව කටයුතු කරන්න ඕනි, ධනාවන ව්‍යස්ථා සංශෝධනය අඩංගු. ඇතැම් සාධනය ලක්ෂණ අපි රැකගෙන ධනවනි වවස්ථාව තියෙන රට අයිහිතක ලක්ෂණ වත් කරන බලපපුෘත්ව වනවා. ධනාවේ රැක ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ජනතාව විමුක්ති පෙරවුණ සමග ජනවලවේගේ පෙනී සිටිය. ඒයාගේ ඉරණම. ජනත අ න්දුන්න පිර හැමෝම දන්නද. දනේ දානාවනි සංසෝධනය ඕසිකිරීම සම්බන්ධය අපි කාල රාමුවත්තාම තීරණය කලන. අධක රාතතුමට තමන්ට අවශ්‍ය කාල ලබයනවස්තුන කඩිනමින් සිදුවෙනවා හැබැයි නිශ්චිත කාල රාමෝකට තුමාව කොටු කල්ලන. එතුමට අවශ කාලය අරම් හැකික්මේ හදල දෙන්නකෙක තොපි කියලතින්නේ. දහනමනි ්‍යවස්ථ සංශෝධනය අහෝසි කිරීමක් ැන ප්‍රතිපති තිදවක් තමයි කමට මන යරක්න්න තිබෙන් ඒ අත කියනොයගුල අ මුලි කාරන දෙක කහෙමතියාගනකේ ඒකග ියකට අයිසින් තරවා වගේ ලස්සන පෙන්න්නන්න කියෙන අපි ජනාතිපති දූරේ නිල කාලේවත් කරන්න නෑහ ඒත් එක්කම ජනාතිපතිවයකු දෙවරට වඩ අර කරන්න කියන අවස්ථාවක්දන්න හැ කියලා නමුත් අනිත්්‍යයවා අයින් කරන එක මත්තුවන කාරණ තමයි සිවිල් පාලන සඳහා ශක්තිමත් කරන්න ගනපපු නීතී විස්කරල දාන දහනම නි ශෝද න එලිය බ බ ද ද ක් දු. විදායක බලතල කියන ඒ බලශීර්ෂය තුළ තිිච්ච ෂට්ක ජනගොත්තුමාරගදහලිසම අගම තුමාළග තයික අතානකතුමාලා එන්න විසිවනි සංශෝධන තුලපිරන්නේ අ සම්පූර්ණ කෑල්ද කව කරන වෙන ධහනමනි සංශෝධනය තියෙන හොදේවායින් කරන ෙමේ. දෙේ විසිිපහන් දෙසේ විසිිපහම අත ස්තන යාව ඉහල ප්‍රජාත්‍රවාද ග ලක්ෂණ තියන පේරට අවදුරටත් ඉදිරිටලයියන රටේ ජනතාවට ජයග හර දෙන ටේ ප්‍රජාත්‍රවාද ස්ථාපත වෙන විවස්ථා සෝධනක්ව වන්න වි සස ස් න්දන්නන අප. අත් දෙකනේ අත් දෙකම උත්සනවා. ඇැම විවස්ථාන් සංසෝධන කෑලි කෑලිගේන්න කිසිම අවශ්‍යතාවයක් නෑ ආණඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන්දකට ආසන්න බලයක් අද වෙනකොට ලැබි තියෙනවා? එහිද ආණ්ඩුවට දැන් කරන්න තියෙන්නේ වහම අලු තු්‍යවස්ථාවක් එන්න ගේන්නපු කෑලි කෑලිගේ ඕන නෑ මගිජන ලවේගේ කියලා මතතුර කියන නන්දොලෝන දේවලට උත්්‍ර දෙන්න ඇතම පවශන. දහනමවැනි සසෝධනෙන් කවරු හරි පුද්ගලොෝ ඉල්ක්ක කරලා නීතිගෙන නම්.ඒ පුදගලො ල්ලාක කරලාෙනන නීති නැති ව න්නඩු. ඒ දත් පපුරව භහවි ැදක නැ ම කියන්න පි කිය ද්ගො ල්ලා කරලා නතිගෙන අයුතු යමගේෙ දගලෝ ර න ති අයත්න ඒ අපිකරත්වැරද කලින් ගට්ියය කරත්වරදි. නීති හදන්න ඕනි පුද්ගලෝ ඉලාලක කරගෙන නෙවෙයි. රටේ රාජ්‍ය බලගැන්න්නේ ල්ක් කරන්න. ව කරුණනායක මහත ඇතුළු පිරිසක් අත්තඩංගුවට ගැනීමට නිකුත් කරඇති වරෙන්තු ක්‍රාත්ම කිරීම වලකාලමින් තහඩම් නිියුක නිකුත් කළ පෙත්සම් වලට අදාළ විරෝධතා ගොනකිරීමට අභ්‍යාචනාධ කරනේ ලබන මස හතරමිනිතාතෙක් කල් ලබාතුඩා. ඒ මහබැංකු බැදුම් කරනෙකුතු දෙකදී රුපියල් බිලියන පනස් දෙකකට ආසන්න රජී මුදල් සාවද දෙ ලෙස පරිහම එකල ය කියන සිද්ධහයක් සම්බහන්තයෙන්. හ තු හදන විසි ගොල රති ව ෙ ද නමත් ්‍යාජන දී කරන සබහපති නිසුරු න හ . ක් ම න්තු ව ්‍ය ක්ෂ ති ප ති රයා ොල ො ත් ප බ ම හ ද න්න. පත් සම්රන් කියයා සිටේ තමන් අතනකොට කනිින්ම් හා වරතු නිකුත් කළ කොළම්ඹ කොට මහෙස්්‍රත් රංග දිසානාක හතාගේ බිරිඳ ශ්‍රීලංකා මහබැංකවේ නීති අන්ශේ ඉහිල් තනතුක් දරන අයක වයි. එබවින් එවැනි වරන්තුවක් නිකු කිරීම තුළින් මහෙස්්‍රත්වයා පක්්‍රහි ආකාරයෙන් ක්‍රාක ඇති බවයි පෙත්සම්කරන් චෝදනා කරන්නේ. අ ොට ො නිකුත්ක රතු හි ාවක් නිකුත් ර ප ර ප ර ා කිර ැක් අතු නියෝගයක් නිකුත් කර ස පෙත් සම් රව ා ාද රන ල් ලති ෙ න පෙත් සම්බන්ධය භගයක් පැත්වීම දැනටම තිරනෙර ඇති ්‍යාචාද කරනේ පෙත් ර අත ගොට නි නිකුත් කරති බ රන්තු ාම ර ල තු ෝගයක් නිකුත් ර. මෙ අත පකාශයක් බා දීමි හා හිතපු අමාත්‍ය රබී කරුණනායක මහතා අල්ල ෝදෝෂන ෝදන විර්ශණය කොමිස වෙත අද පමිනිියා අද උදේස නම ඇතියටට පමණ පරිසුට ඇතුර වූ ඒ හතා පස්සරු එකයිතියට පමණ එම පරිශ්වයෙන් පිටිගේ බයි අපවාර්තා කරවන්සද හන්කළින්ත් අඇත් ොෝ කියන්නවන්නද නැවතවා අදමොදාවේ අවතුවා පදන්නවල? ්‍රෂකර්ම දෙපර්थමේන්තතුවේ බසර අටක් තිෙසේ පවතින පුරපාడు කඩනමින් සම්පූණකර, ශේත්‍රය ප්‍රවර්த்தනයට විධමත් වැඩ පිළවෙක් සකස්කනලෙස චනාධපති ගොठබේ රාජපක්ෂ මැතිතුමා අදාලාංශවිත උපදෙස් ලබාතුන්නා. වැඩ පෘෂි අස්වැර්ණකට ගතියුතු පියවර සම්හන්දේந்த එතුමා යෝජනා වැැසක්கை දිරිපත් කලා. වීහා දාාන්‍ය කාමිනික පහර එළවලු පලතුරු මිරිස් ලූනු හා අර්ථතා පල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය සහ උසස්ථාක්ෂණික කෘෂකාර්ම රජා මත්‍යංශයේ ඉදිෙරිහි සැලසුම් පිළිබඳ සාකච්ඡාවකදී ජනනාධිපතිතුමා මෙම උපදෙස්ස ලපා දුන්නේ. සකච්ඡව ජනාධිපතිකාරයාලේදී පැවැත්වනා. ශක්තිමත් දේශී ආර්ථිකයක් ගොඩනගනු පිරිස කෘෂි අස්වනු වැඩිකිරීමට කාල එලම ඇති බව චනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. විද්නි බඳ වැටමින් පවතින සෙසු රටවල ආර්ථකයන් නිරීක්ෂණයකොට, දේශී ආර්ථකය ශක්තිමත් කළ තු බවයි ජනාධිපතිතුමා අවදහරණය කළේ. බීජ පැල නිෂ්පාදනය පොහර භාවිතය පෘෂි නවත්පාදන පාර්ේෂණ, ගබඩා කරනය සහ ප්‍රවාහනයන සියලු ෂේත්‍ර කෙහි අවධාන යමුකරමින්. ඉදිරයේ දෙවසරේදී අභියෝගගත ඉලක්ක සපුරාගත යුතුයි. මෙරට වාර්ෂ කාර්තාපල්ලස් වැන්න ටොන්නසූදහසක්. පාරිභෝගික අවශ්‍යතාව ටොන් දෙලක්ෂ පනස්තහසක්. එබැවින් දේශයව අවශ්‍යතාව සපුරාගැනීමට ගොවින් දිරිමත් කළිතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා ඉහල තාක්ෂණයක් ඇයටතේ දෙමුුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදාදීම සහ වෙනත් ආදේශක අලවර්ග පරිභෝජනයට දිරගැන්වීමෙන් අර්තාපල් ආනෑනය සීම කල් හැකි බවයි ආර්ථක පුනර්චීවන පිළිබඳ ජනාධිපතිකාරය සාධක බලකායේ ප්‍රධහනී බැසිල් රජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ලබෙන වසරේද බඩිරංගු නිෂපාදනයෙන් සස්යම්පෝෂිත වියහකි බවද එමහතා පැවසවා. බිනික පහොර භවිතයට යොමුවීම පිළබඳ ප්‍රතිපත්තිමේ තීරණයකට එලබීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන් වාදුන්න. ක්‍රෘෂ්කර මාතය මහින්දානන් දළුත්කමගේ රජ්‍ය මාත්‍ය ශෂවයෙන් රාජපක්ෂය මහත්තරුන් සහ නිලත හරින් පිරිසක් මෙමසාකච්ඡාවට එක් සිටියා. ලබන මස දෙවනදාසිට රජේ පාසල් වල හයිවන ස්ශ්‍රණී සිට දහ තුන්ව නිස්ශ්‍රණී දක්වා සියලු පන්තිවල අධ්‍යහන කටයුතු ආරම්භ කරන බව අධ්‍යහප නමාත්‍යයක්ං ශි්‍රණීේතනය කරනවා. පළමු ශ්‍රණී සිට පස්සු නිශ්‍රණය දක්වා, දරුවන්ට ලබන අටම වන දස්ෙත පාසල් විියවෘත්ත කිරීමනීමට බයි අධ්‍යාප නමාත්‍යංශීලයකම් කපිල පෙරේරාමහතා සඳහන් කළේ. අධිකරනයට අපහස කිරීමේ චෝදනාව සම්හන්ධයෙන්, පාලමේතුමන්්‍ර, රජන් රාමණයක මහතාට එරහි අඩුවි භාග ශ්‍රේෂ්ඨ අධිරනයෝ හමුුවේ අද අවසන් කෙරවුණා. කෙසවෙතාත් මෙම නඩුවට අදාළ වැඩදුර කරුණු පැහදිි කර ගනීම සඳහා. පැමිණිල්ල නැවත ඔක්ොර් මස විසි එක් මනදාැනවල ලෙස, ශ්‍රේ්ඨ අධිකන විනිසුරුමඩුල්ල නියම කළේ. හ ත් ට ප සර ගස් තු ස ක් න න දධ විත අ හස් ක් ම ජ ්‍රම හ. ට ිසුරුන්ගේ සහ ත වරන්ගේ හතරය දෂ බව්‍රකාශ කරති වුණ. හිෙටපු අමාත්‍යවරයාගමින් ්‍රකාශයතුලින් නට අධිකන දධයකර හි පවති ජන විශවාසේ බිඳවැටීම හතු ව බවත් තුළින් ඔහ අධිකරට පාසයක් දුකර ඇති බවත් චෝදනා කරමින්, පූජ මගල්න්දේ සදසවාමද වහන්ස සහ විශ්්‍රමික ගොන් හමුදා නිර්ධහරයක වන ු ල් පෙරයාය අයශෂ්‍රාති කර හමුුවේ ම පවරතිබුණ. හසகிறරීම ෝදාව සந்தී ච ්‍රාමනාක හතා එ හිව යක් පත්वा ඔහ වරදකරර දනුවන් පැමණීම ෂ් ධර ूர்ණ ලයක්තිබෙන ව ීතිපති රயாබෙන් පின் ජ சொல்லி ொல் සර හ මහතා प्रකා . ජ මනා මහතා බැනුවෙන් ප සි ජනාතිපතේ නීතිීය . සුමන් තරෙන් මතා අධිර නේහමේ කරුණ දක්මින්, තම සේවාදාය කැසදු කළ බව කියන, හසාත්නක ප්‍රකාශය මෙම නඩුකරේ ආරමීමෙන් පසුව පවා ඇත විද්‍යයුත් මධ්‍යවලින් ප්‍රති කාශය ක බ සිි බවාවෙන් බදදුන්න. හ ගත් ව කිය ැන න ස ശ ො ක් ෂ . ්‍රව්‍ය ාවාහම් සිද්‍යයක් සපන්ந்தයෙන් අතරංගූට ගත්, කොන්නාව නගර සභහාව, වැඩ අධිකාරීවරයා ලබනමස අට නධ ක් රක්ෂ බඳ ර කරන ෙ, කොළඹ මහ ත්‍ර අධිරණ ම හෙුවයි මත්කුඩු සන්තකේතාාගැනීමේ සිදධයක් සන්දයෙන් ම සකු පාදුක් ොල සි මගින් අතරංගො ගත් . රක්ෂණ ්‍රති සන්ந்தයෙන් වාර්තාාවක්ද, ලබනමස අටමනදා අකරන තිරිපත් කරන ලෙස, මයිස්ත්‍රා අධකරණය ිය කළ. සහෝදර සෙබලුන් දහස් ගණනකගේ ජීවිත රැක ගැනීම සඳහා ත්‍රස්ථවාතිීෙන් බෝම්බ ඇටවෝ බුල්ටෝස්සරේකට පැන සිය ජීවිතය කැප කළ හසලක ගාමිණී විරුවාගේ. විසින් නවවෙනි ගුණසමරුබ අලිමංකඩදේ පැවැත්වනා. එක්දහස් නමසේ අනු එකවශසේචූි මස දාාතුන් වවෙනිදා කුරු ත්‍රස්ථවාදී එල්කල නෙච්ච ප්‍රහාර්ය ්‍යර්ථතකිරීමවඳ හා ගාමිී කොළරත්තු රණවිරවා වට වෙනුවෙන් සිිය ්චිවිතය පූ ජාකලා. හසලක ගාමිණ විරෝතාතර වනවිරවාගේ විසි නම්වෙනි ගුණ සමරව අලිමංකට පෙහිට, හසලක ගාමිණ පිල්රුව අභිසිදී පවැත්නන්නේ කිලිනචි ආරක්ෂකසේනා ආඥ්‍යාපති මෙච ජනවල් කSNSෙස් ගොඩගේ මහතාතගේ ප්‍රධානත්වයිෙන්. ල්ිතිගම ජාතික පාසලේ කවිදු කල්හාරසිසවා ප්‍රමුක කණ්ඩෑම ස්වංක්‍රියව දැත් පිරිසුදුකිරීම උපකරණයක් නිෂ්පාදනී ක්‍රතිබෙනවා. උපකරණය වෙත දැත් යොමුකිරීමේදී ඇතිවන සංවේ ීතාවට අනුව ජලය ලැබෙන අතර. ඉන් පසු සබන්ද්‍රාවණයක්ත් යලි ජලයත් ලැබීමෙන් පසු. දැත්වලීම සහ උණුසුම් වාතේ ලබීම මෙහි විශ්‍යෂත්පයක්. එකයි කුසන් හතා අපප්‍රථයක කාලයක් වෙන්කර ඇතිබවයි කිින්දු දිල්හාරසිවා පවසන්නේ. මේයගේ නිස්ාන හතරක් කර හතර වනිද? අලනක පන්සක පොනිස්තාය දුන්න දෙවනික නිකය පන්සට දුන්න තුගනි දිසරලට තුන පොල්ිතිකම හතරේ දමස්පස අපි වි්‍යාරය ලැබුණ තම ේට වඩ දේල් කරගනයට බලාපොටත් ෙන පි විද්‍යාර තිබුණනම් ගඩක් හොයි කියක හිෙනයි යතුරු පැදි සහ ්‍රියෝතරත් සොරකම් කළ පරද කල්ලෙක හතර දෙෙකෝ ගම්පා පොලසිය අතන ගොටිගත් යතුු පැදි දා හතරක් සහ ්‍රියෝදර තුනක් ඔවන් සතු තිබිස්වා ගැති පෙන. ලෙස රගන්න ්‍රරෝදරතහා තුරු පැදි ලියාපදිංචි අංක වෙනස්කර අලිවිකර ඇති බවටයි හෙළවී තිබෙන්නේ. කොළඹ සිට මන්නර්ම දක්වා කැබ්‍රථයකින් ප්‍රවාහණ කරමින් තිබූ, අධි ලෙස නක්කු මත්ස කිිලෝ තුන්දහසක් මහජනෞඛ්‍ය පරක්ෂකරන් අතරංගොට ගෙනමින් පසු විනාශ කරනාා. කරවල සකස් කිරීම සඳහා මේවා රැගෙනගී බවටයි කැම්්‍රතය වේදුරා ප්‍රකාශ කරතිබෙන්නේ. මයන්ගගේ හාරිවිදීමමාලය අද ප්‍රදේශවල ජනතාව වනල්ිතතාර්ජනෙන් දරිල්ලෙස පීඩාවට පත් සිදනවා. නිවාස සහ ව ග බිම් වන අලින් විනාශ කිරිමත් සමක, ජනජීවිත අඩාලවී ඇතිබවයි ජනතාව පෙන්වාතිෙන්නේ. මෙසනනාහ කරරිනිමින් විසුවක් ලබාදර ලෙස ජනතාව බලධාරයග ඉල්ලාසසිරනවා. මහවැලි කලාපල තරුණයන් පනස්තෙකූ බරවාහන පුණු සඳහා යොමකිරීමේ සසාරම්භක උත්සවය, කුන්ඩසාලේ මගනගුම මාර්ග ඉඩික්‍රීම් යන්ත්‍රෝප කරන සමාගමේදී පවැතුනා. මෙම පුහුණු වැඩසිටන සඳහා රජය ශ්‍රීලංකා මහවැලි අධිකාරුවයට රුපියැල් ිලියන සීයක් ලපද ඇති පව ශ්‍රීලංකා මහවැලි අධිකාරව අධ්‍යක්ෂ ආයතන සංවර්ධන මහින්ද්‍ර අභවර්ධන මහතා සඳහන් කලා. ශ්‍රී ංකාවේ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්ට සඳහා සහය ලබාදීමට ඉන්දිය රාචය එකඟවී තිබෙනවා. මෙරට තාක්ෂණික වෘතීය අධ්‍යාපන සහ පුහුණුක්ෂේත්‍රයන්හි පහුණුකරුවන්පුහුණ කිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සඳහා, ඉන්දිය රජයේ සහයෝකය ලබාද ැකි බවයි ශ්‍ර ලංකාේ න්දිය මහකොම සාරිස් ගෝපල් බගලේ මහතාසඳහන් කරන්නේ. අධ්‍යාපන අමාත්‍ය භාචාර GMPරි භහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යශයේ ජේෂ්න තාහරන පිරිසකගේ සභගිත්තුවෙන් ඒ පැති විශේෂ හමෝකද ඉන්ද භාකුමසාරිස්වරයා මේ බව ප්‍රකාශ්ි කලා. ශවවිලංකාව වෙ ැනමත් මාහමමා ගන්ධදිි චත්වට සරහන ඇතුළ විධ ්‍යාපෘති අර්තය සහයදක්වන බවද ගපල් ක්ල හතා පැවසවා. මෙට අධ්‍යාපනක්ෂත්‍රයේ සංවර්ධ නෙවෙනුවෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර පෙන්වාදන්නේ නම්. එස හා සහ දදිහැකි බවදඒ මහතා කියයා සිටියයා. ප්‍රායක නු කම වෙද වෙනස්ක්‍රේීමේ කාලීන අවෂ්ාවක් ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාරය ජිල්පි රිස් මහතා මහිදී කියයාසිටේ. යහපාලන රජය සමයේ සහල් ආනෑනයේදී රුපියල් බිලියන හතරකට අධකමූල්ලිවන් චවක් සතුස ආයතනය සිද ඇති බවට හෙළි වැඇති බව සතුස උපසභහපති තුෂාර දිසානායක මහතා පවසනවා. වෙද පැවැති මධ්‍යහමෝකදේ මතා ප්‍රකාශ කළේ නිසම් බහන්දෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කරෙන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි මේ පි බදව පැමණල්ලි කලාලතිෙන අපරාධ පරක්ෂණ දෙපාර්මේන්තුවට මෙම ගුණු යටගහලදයඇදදි පසුගේ අණ්ඩුව කාලේ අමාත්‍යවරයා විදයට කටයුතු කරේ රිෂා් බදෝදී නමත්්‍යවරය මේ අ්ඩුව පත්වනට පස්සේ වගකීම් සහිත නිලධාරෙන් විදියට මේ පිළි බඳව පමිණිලි කරලති ලංකාවේ ජාතික දනයෙන්. බිලියන හතුරයි දසම හතක් වංචාකර වංචනකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මග ක්‍රීම තවදුරටත් ප්‍රමාදවීම කියන කාරණය අපට පිළිගණ්ඩබෑ. එනිසා පිතාම ගෞරෝයිෙන් මේආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. වගේම මේ පිබඳ විවර්ෂන කරන විභර්ෂන අංශවලෙන් ඉල්ලා සිටෙනවා. එන් වෙනුවට මේකට වගගේයුතු රුජෝ වගයුතු ඇමත්තිවරයා මේ සම්බන්ධය නධදි කරණ දිරට ැදදිවිය යුතු තිබෙන දේශය නි්පාදකයන් දිරිගැන්වීම සඳහාභ්‍ය වැඩපිරිවල සකස් කරන බව අමාතය විමල් වරවංශ මහතා පවසනවා. පවාන් හා සම්බාන්ඩෂේත්‍රීයට නව පනක් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන දීප්‍යපත, අල විශසල් පිල් මාලාවේ දෙවන අතියට අද පෙරවරවේ එක්මමෙනයි අමාත්‍යවරයා මේ භව්‍යයා සිටිය. ඒ බත්තරමුල්ල දියත වන පරිශ්‍රේතිී. මෙම අල විශසල් පිලසඳහා පාවාහන් විධ බැගවාර්ග ඇතුල, දේශය නි්පාදන් රසක්න්තර්ගත වෙනවා. යිතින පනහකින් පමණ ඊට නිෂ්පාදනෙක් කරති බවයි කරමාන්තමත්ත්‍යංශේස්ඳහන් කළේ පවාහන් හා සම්බන්් වෙලඳපළ ශීත්‍රී වාර්ික වෙලඳපුල වටිනාකම රුපියල් පිලියෙන හැටක්. දේශීය පාවාහන් කර්මාන්තය ශක්තිවත්කිරීම අරමුණින් ආනයිනික පවාහන් සඳහා පනවතිබූෙස් බද රුපියල් හයිසියේ සිට රුපියල් දහස දක්වා ඒලනීමටද වත්මන් රජයකට තුකරති පෙන පා පහුකාල දේශය පවානිශ්පාදකැට පමණක් නෙවෙයි සෑමකර්මාන්තකරුවකුටම අහිතකර වාතාාවරණ ඇතිබුණේ දු ප්‍රතිපත්තිය ගත් සහර නීතිරීතිගත් ආයතන වල ආකල්ප මේය සවභාවෙන් ගත් ඔවම දිරිගන්නව වෙන ඔවන අධෛරයට පත් අපි කරන්නේ ඔවන දිරිගන්නවා එවගේ ආතනික වශයෙන් තියෙන බාධාතියරනන් නීතිරීති මේ බාධදීරවන බදුක්‍රේ බාධීරනන් අන ඉවත් කළ දෙන. අපේ බොහෝ නිෂ්ාදන විදේශය වෙළඳපොළට අන්නක් මට්ට මේ උසස් මට්ටමක තියෙනවා අවාසනාවට අපේරට ිනිස්ස හිතනව මේ පිරිර ේව තම උස. ත් පරිභෝගි ජනතාව ඒ ආකල්පය වෙනස්කරගෙන වඩා හොඳ මේ රටේ නි පපදවඋපුදේ මිලදී ගැනීමයිකි නකල්පේ අපි මරුවෙන් ඕ අමත්ත එවරු පිළිබඳ තොරොතුරු කෙනෙන විශේෂංකය දැ ප්‍රවාහන අමාත්‍ය ගමිණී ලොකුගේ උපත එක්ඩාස් නවසිය හතලස්තුුණ මැයි අට පාසැල කෝට්ේ ආනන්ද ශාස්ත්‍රාලය. එ දහස් නවසිය හැට එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසීම. එක්දහස් නවසිය අසුතුන පාර්ලිමේතතුරවට පිවිසීම එදහස් එක සංචාරක අමාත්‍ය දුරයට පත්වීම. එදහස් හත ග්‍රිඩා හා විනෝදාාත්මක කටයුතු අමාත්‍යය දෙදහස් දහය කම්කරු අමාත්‍යය. එදහස් දහන් නවය නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යය එදහස් විශස ප්‍රවාහන අමාත්‍යය. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන. උපත එක්දහස් නවසය පනස්තුනේ මාර්තූ දහසේය පාසැල හංවල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය. උසස් අධ්‍යාපනය ශ්‍රී ජයිවර්ධනපුර විශ්ිවිද්‍යාලය. එක්දහස් නවසය අසූ නවය මහජන එක්සත් පෙරමුුණෙන් දේශපාලනයට පිවිසීම. දෙදහස් එක ්‍රාමිය කටයුතු අමාත්‍ය දුරයට පත්වීම. දෙදහස් හය වෙළඳ අලවි සංවර්ධන සහ සමුපකාර සංවර්ධන අමාත්‍යය. දෙදහස් දහය අධ්‍යාපන අමාත්‍යය. දෙදහස් දහ අට අන්තර්ජාතක වෙළන්ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යය. දෙදහස් දහන්නවය තොරතුරු හා සනිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන අමාත්‍යය. දෙදහස් විස වෙළඳ අමාත්‍යය. ෛරසේට එරෙහි එන්න තක් නිෂ්පාදන කිරමි ක්‍රියාවලිය තමා දීක්ෂණ හතයේ වටවල් එකසේ හැත්තෑ දෙකක සහභාකිත්වය නාරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේතනය කරනවා. ඇ මද හටවනදාවන විට සියලුම රටවල් තමදායකත්වේ සසානාථක කළයුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධහනේ ප්‍රධහනී ටෙඩ්රෝස් ඇඩනෝම් සඳහන් කරන්නේ. මෙමන විට පඩීක්ෂණ මටම පවතින එන්නත් එකසිය හැත්තාවෙන් හොඳම ප්‍රතිඵලය අවසාන නිෂ්පාදනය සඳහා යොද කන්නා බව ඔහු තවතුරටත් පවසනවා. කෝවිD-19 හෙවත්ත නව්‍ය කොරණවෛදසිය මේ වන විට ලොබපුරා දෙකෝටිති සටලක්ෂති සද්දහස් හතලෙස් නවදෙනකුට ආසාධනය වී තිබෙනවා. සුවේ ලබඇති රෝගින්ගේ සංඛ්‍යාව එක් කෝටි හැට තුන් ලක්ෂ හැත්ත නවදහස් අට සිය හැත්තෑ දෙකක්. වෛරසය ආසාධනයේ හේතුවෙන් මරණ අටලක්ෂ දාහද්දහ සයිසිය හයක් වාර්තාාවනවා. රටවල්හා සස්වං පාලන ප්‍රදේශ දෙසිය දහතුනක වෛරසය අ්‍යක්තවඇති බයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සෝ නගරය හාාවට ප්‍රදේශවල පාසැල් වසාදමිමට කොරයා බලදහරින් කටයුතු කරතිබෙනවා. ඒ සෝල් නකරෙන් නැවතවරක් ආසාධිත පොකරු හමුවීම හේතුවෙන්. වෛඩ සව්‍යයක්පතියවමවීමත් සමඟ පසුගේ මැයි මාසේදී එරට පාසැල් ජලි වෘත කෙරුණා. ගත වූ පැවිසි හතට ඔස්ට්‍රලියයාාවෙන් ආසාධිතයන් එකසි හතලෙස් අට දෙන කුහා මරණ අටක් වාර්තා වී තිබෙනවා. ආසාධ්‍යයන් බෞුතරයක් හමුුවී ඇත්තේ විික්ටෝරියයා පාන්තයෙන්. එම ප්‍රාන්තිය තුළ සාධත්‍යයන් සොයා සිදුකන පලීක්ෂණ වේකවත් ක රඇති බව බලදහරින් පවසනවා. මෙමවන විට වික්ටෝරියයා ප්‍රාන්තිය සදිි හයක් තිසේ වසා දමා තිබෙනවා. කොරනාාෛරසය වැලඳී ස්ව වූ පුද්ගලෙකුට නැමත වරක් වෛරසය ආසාධනෙවී ඇති බව හොන්කුං සෞඛ්‍යංශ සඳහන් කරනවා. වයි සෞෘධදු තිහයක් පමණමන මෙම පුදගලයා සුවවී මාස හතරකට පමණ පසුවයි නැවත වරක් වෛරසය ආසාධනෙවී ඇත්තේ. සුවලබූ පුදගලෙකුට නැමත වරක් වෛදරසය ආසාධනය වූ බවට සනාත වූ පළමු අවස්සාාවද මේ ලෙසයි සැලකෙන්නේ. ඒෙේ ොදේ රෝගයකුට නවත වරක් වෛඩස ආසාධනය වූ පමණින් නිගමනයකට එළමිය නොහැකි බව සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. එ සමගඟ අපගේ රත්‍ර නවේත්තිහ ප්‍රධහන පවෘත්ති විකාශය අවසන් පවන පා ඔබට ස්රාත්‍රයක් ග .